අස්වැසුම ව්‍යාපෘතිය. අස්වැසුම ව්‍යාපෘතිය යටතේ දැන් මේකෙන් මේ පොඩියයට පහරදීලා ලොකුවයට අස්වැසුමක් කරන්න යන වාතාවරණයක් තමයි පෙනීස්තියෙන්නේ හොඳටම දැම් පහුගේ දවසල අපිට පේනව විිශේෂයෙන් පහත රට වතුකරේ නම් ප්‍රාදේශියල්ලයකම් කාරර්යාල හෙට නිද්ධ වෙනකොට ඒ සමුෘධලාබීන් විසින් වටලන තත්ත්යට පත්වෙලා තියෙනවා. මිනිස්සු නැවත, මේ අස්වැසුම වස්වැදුමක් වෙන තත්ත්ට පත්වෙලා රටේ ජනතාව නැවත ගුරුතු පිටිං පාරට බහින වාතාවරණයක් උදවේදෝ කියන සැකයකුත් තියෙනවා. තවත් පැත්තකින් මතයක් ගිනියනවා, මේ දැම් රටට සහනාධාර කාලකාල හැමෝටම සහනාධාර කාලකාල සහනාධාර නැතුව ජීවත් එෙන්න්න බැරිද කියන එක. සහනාධාර නැතුව ජීවත් එන්න පුළුවන්. මේ ගසා කෑම් නවත්තනවන. මේ මේ රාජ්‍ය ආන්ත්‍රණය තුළ. මේ හුරුවෙලා තියන ක්‍රමවේදය තුළ. ජනතාව පීඩනයට පත් කරන්න නැතුව. තව තවත් බදු බර පටවන් නැතුව. ජනතාවට බෙල්ල මිරිකල තියබෙල්දතෙන් බෙල්ල මිරි කළ තියන එක සහනයක් දෙනව නම් හුසමගන්න. ඇත්තටම මේ සහනාධාර අවශ්‍ය නෑ. අස්වැසුමක් අවශ්‍යත් නෑ දොස් ඇසුමක් අවශ්‍යත් නෑ. අපි පැහැදිලිව කියනවා. වෙනකොට සමුෘධි සහනාධාරය කපලදාලා දුක්කිත ජනතාවගේ සමුෘ්ධි සහනාධාරය කපලදාලා. ඊටත් එහා තියෙන ගම්මට්ට මේ බිම්මට්ට මේ මුදල් තියන අයගේ ලයිස්තු හදාගන යනවා දේශපාලන නායකයන් විසින්. මේ ක්‍රමවේදය පටන්ගත්තොත් අපි පැහැදිලිව දකිනවා හෙට දිනේදී. ජනතාව නොබෝ දිනකින් රොතු බුරුත්තු පිතින් නැවත. නැවතත් මහාජන අරගලයකට එක්වෙන්ට කටයුතු සිදුවෙන බව. එහින්ද කරුණා කරලා කියනවා. මේ අසාධාරණ වැඩ කරන්නැතුව. අ කල කලින් වෙච්ච පරිප්පුුව කන්නතුව මේ රජේටත් පැහැදිලිව කියනවා. රට නැවත අගාදයකට අරගලයකට එනවා එනවාමයි මේ විදිට කරන්නග යොත් කියනක ප්‍රශ කරමින් මගේ වච සවල් පයවස කරන්න.